මෙතන ඉන්නේ 3 දෙනයි. මේ 3 දෙනෙක් ආවා මෙතන මේ ඉස්සරහට මේ ඇතුළට යන්න මේ පාරට සාමාන්‍ය මිනිස්සු යන්න පුළුවන් මේ පොලිස් මොකද මේ සෙල්ලම. Thank you.
මං ආවයි කියලා මෙතනට. මොකද්ද මේ කරන්නේ? සතියකින් මම තෙල් සල්ලෙකින් දෙල්ලනවා කියලා ජූලි පළවෙනිදා දෙල්ලනවා කෝ කවුද කියන්නේ නම කියලා ජූලි රවේ අදේ විල අද බස් එකකට තෝරලා බලාගනිලා මේ සාමාන්‍ය මිනිස්සු මේ දැන් මේ හම්බෙච්ච මහත්තේ කියලා අතනියයි දිනේ දැන් ණයෙල්ලන්න ඕනේ බස් එකට යන්න සල්ලි නැහැ අපි ත්‍රිවිල් එකේ තෙල් නැහැ ඉතින් පොඩක් Google මාත්‍රිය බලන්න ඔයගොල්ලන් දරුපවුණ ඉන්නවානේ දැන් අපි පාර අපි පාඩුව අපි කලින් හිටියා දැන් එවිල බෑ අපිට සල්ලි මේ රුපියල් අතේ දෙන්න කාට ණයෙල්ල ගන්න ඕනේ දැන් ඔයගොල්ලන්ට තේමේ ඇති මේගොල්ලන්ට එහෙම තියනවා නම් මේගොල්ලෝ මේ විදිහට හැසිරෙන්නේ නැහැ. ඔන්න කරන්න එපා මම. මේගොල්ලන්ට එහෙම තියනවා නම් මේගොල්ලෝ මේ විදිහට බය වෙන්නේ නැහැ. අපි තාපේ මොකක්ද කියලා කියනවා. මේකෙන් අපේ ප්‍රශ්නේ. මුම් යුනිෆෝම් එක දාගත්තා ඊපස්සේ මේගොල්ලන් ගිහින් ඉවර වෙලා මේ පෙට්‍රල් පොලිං වල ගිහිල්ලා කොහොම හරි පොලිං වල ඉන්නතු ගහ ගන්න අපි දැක්කන් ටීවී එකේ. පොලිසිය මෙතෙක් කාලයක් කවුරු හරි පොලිසියට මේ කිව්වනම් ගරු කරා නම් එමේ ගරුත්වේ නැති කරා. මේ ආණ්ඩුව. මෙයා බින්නේ ජනාධිපතිලේ ජනාධිපති මේම ගේ පරයාගේ ගේ ඉස්සරහා ජනාධි මන්දිරේ ජනාධිපති කෙනෙක් පරයාගේ ගේ ඉස්සරහා මේ ඉන්නේ මේක සාමාන්‍ය මිනිස්සු යන්න පුළුවන් පාරක් අර ගේ තියෙන්නේ අර ගව් ගාන දුර මෙතනින් පේන්නේ නැහැ මං දන්නා කිලෝමීටර් කීයක්ද මං දන්නා දුර ගේ තියෙන්නේ නිවස තියෙන්නේ මේ පාර සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් පාරක් මේ පාර තමයි මේ අපිට යන්න දෙන්නේ නැත්තේ හැමදාම මේ විදිහට ඉවසගෙන ඉඳපල්ලා කමුන් ඔක්කොම අපිව විනාශ කරලා දාලා ඉවරනකන් ඉවසගෙන ඉඳපල්ලා රටේ මේ මිනිස්සු දැනුවත් ඇහැරුන් නැත්තම් මේ මිනිහව කවද වෙනකන් තව අවුරුදු දෙකක් දිනම් උන්ට යන්න අවුරුදු දෙක වෙනකොට කී දෙනෙක් මැරෙලා ඉඳිද පාරවල් වල සර් පාස් වෙනකන් ඉන්න පොඩක් කල්පනා කරලා බලන්න දැන්වත් අඩුම ගානේ දැන්වත් මේ තැනටවත් එන්න මුන්ට කරන්න බලක් එහෙම මලන්නේ මේ මෙතන ඉන්නේ 100යි 200යි උඩරිම 1000ක්යි 5000ක්යි මිලියන ගාණක් එක්ක සෙනගත් එක මේකට හැප්පෙන්න පුළුවන්ද මෙතන මේ රටේ මිනිස්සු ටික බැස්සොත් එමෙ මේගොල්ලන්ට මොන ජල ප්‍රහාරකින්වත් මොන කඳුළු ගෑසකින්වත් අපිව මර්ධනය කරන්න පුළුවන්ද බැහැ එන්න මෙතෙන්ට කවද වෙනකම් මේ වැඩේ කරන්නද කවද වෙනකම් මේ දුක විඳින්නද කරුණාකරලා මේ දැන්වල මම මේ අද මේ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට මම ආවේ මේ මිනිස්සුන්ට හැමමල කර නෙවෙයි මේ රාජපක්ෂගේ කොහෙවත් අල්ලන්නවත් රාජපක්ෂව බලන්නවත් නෙවෙයි මම මේ ආවේ මේ පාරේ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට ඇවිදින්න මේ පොලිසිය මේ මහතුරු ටික හොඳටම බය වුණානේ මේ මේ ගැරුළමයි තුන්දෙනෙම මෙතනට ආවයි කියලා ඇ කියලා බය වෙන්නේ अध्यापने මිනිසුන්ට අන්තිමට පාරේ අවශ්‍ය දෙයකට පාරේ යන්නවත් නැති කරා. අදිසි අවස්ථාවයක් තියෙන වාහන වලට විතරයි කියලා තෙල් ගහන්නේ. ගෙවල් වල ඉන්නේ කන්න බොන්න මිනිසු නෙවෙයිද? ගෙවල් වල ඉන්නේ තාත්තලාට හදිසි අවස්ථාවේ නැද්ද? තමුගේ ළමේ කස නිවුරුත් එක හදිසි අවස්ථාවයක් නෙවෙයිද? තමුගේ ළමයට බඩගින්නක් આવොත් එක හදිසි අවස්ථාවයක් නෙවෙයිද? කොහොමද මේගොල්ලෝ හදිසි අවස්ථාවේ තෝරගන්නේ? CID එකට එන්නේ හදිසි අවස්ථාවේ දැන් මේ අදත් මේ තරිඳු මේ 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 සහෝදර මෙහාට එන මෙතුමා දන්න හැමෝම මෙයාව CID එකට ගෙන්නුවා. ගෙල්ල පැය 4 5 ප්‍රශ්න ඇහුවා. මේ මර්ධනයක් කරන්නේ. සියලු මේ ඔරකම් ගන්නේ. මේ සිය වරවිල්ලා ඉන්නවා සීනි වර. ආ. සීනි වර තස්කාලි වර. මේ හරි විකාරන්නේ මේක ඇත්තටම හරි පුදුමයි මේ වැඩේ. මේ සාමාන්‍ය හැමෝම යන්නේ නේ පාරක් ඉස්සරහා. ඒ පාර ක්‍රොස් කරන්න යහනකොට මේගොල්ලෝ ටිකර වෙලා මොකද්ද මේ පොලිසියට තියෙන ප්‍රශ්නවත් එක මොකද්ද ඉන්නවනේ ඒකයි මේගොල්ලෝ හරියන්නේ පිස්සන් කොටුවට මේගොල්ලෝ හරියන්නේ මානසික මේ ව්‍යාධියක් තියෙන කෙනෙක් මේ රටේ ජනාධිපති එයාව හරියන්නේ නැහැ මෙතෙන්ට එයාව ආරක්ෂා කරන පොලිසියෙන් ගෙල්ලා මොකද්ද ඔකට දෙන කෝට් ඕඩරේ මේක වහන්න දෙන කෝට් ඕඩරේ මොකද්ද මේ باندې තනි මේ කොරවල් පහක් වාලනේ ආරවල් පහක් වාලනේ මම මේ ළඟ මේ CID එකේ තිබ්බා අපේ තනි සහෝදරයව මේ අද කට උතරයක් ගන්න එන්න කියලා තිබ්බා එයාගේ එතුමට අපි සහයෝගය දක්වන්න තමයි මං අඳුරන සහෝදරයෙක් ඒ නිසා එයාගේ එයාත් එයාගේ බිරිඳ වෙනුවෙනුත් අපි මෙතනට ආවේ
එතනට ඇවිල්ලා මේ මගේ වාහනේ අන්න අරේ නවත්තලා තියෙන්නේ. මම මේ ටික ඇවිදගෙන මේක ළඟට ගියාන් පස්සේ මෙන්න එකපාරට බය වෙලා මේක වැව්වා. මට පාරවත් යන්න නෑනේ. මට දියා මං හිතන්නේ ඉස්සරහට කිස්කිනට පාර යන්න බැරි වෙයි. කියන්නේ මිනිස්සු තුන් හතර දෙනෙක් කොහේ හරි තැනක කතා කරගෙන ඉන්නවා දැක්ක ගමන් පාරවල්වයි. ඇයි ෂුවර් නෑනේ මෙතන සෙනඟ ගේනව නැද්ද කියලා. බලව අහගෙන හිට බලන්න දැන් මෙහෙට අනිද්ද වෙන දේ බලන්න මෙතන කී දෙනෙක් ඇයිද කියලා. මෙතන මිනිස්සු වෙන්නේ නැද්ද කියලා බලන්නකෝ. දැන් පටන් ගන්න ඊළඟ අරගලේ මෙතනින් තමයි. හරි හරි තව අවුරුදු දෙකයිනේ තියෙන්නේ. අවුරුදු දෙක එනකන් හිටියොත් එමු අපි පාරවල් නැරෙයි. අවුරුදු දෙක ගියොත් නම් ඉතින් අපි දෙන්න හම්බෙන්නේ නැහැ. මගේ වාහනේ ත්‍රිවිල් එක අපි පාට් ටයිම් කරන්නේ අද සල්ලි නැහැ බස් එකට යන්න. අවුරුදු දෙකක් ඉඳගෙන පිස්සුද මං? මේක අසන ඉලකට මං ඔතනට පිස්සුද? මේ ගෑනු කියන්නේ මොනවද මට වෙලා තියෙන්නේ? මොන ලැජ්ජ නැති මේ මුම් මේ පිරිමිද මොනවද මේ? මේ පොලිසියද මේක? මෙතනින් යාට බැරියර් හතරක් තියෙනවා. හා? මේ මුගේ මොකද්ද මේ ආරක්ෂක කෙනා වරුදු අසුවක් හිටවනේ මිනිස්සෙක්ගේ? මම ලැජ්ජ නැව මං අතට උඹලට මේ පොලිසියතුම දැනගත්තර මේ ගෑණිය මෙතනට ඇවිල්ලා කතා කරන මේ කසිරි කියන හතරක් බැරියර් එකක් දාලා කිලෝමීටර ගානක් ඈත මේ මිනිස්සගේ මේ මන්දිර එකේ හැමල තියෙන්නේ. අපි මේ යාගේ මගුලකට ඇවිල්ලා නැහැ මෙතෙන්ට. අර බලන්න කොච්චර බයද කියලා. දැන් මේ මේක දිහා බලන්න මොන තරම් සිවිල් වැසියන්නේ මේ මිනිස්සු බයද කියලා. මේ මේ මේක දිහා බලන්න. දැන් පේනවා නේද රටේ ඉන්න මිනිස්සුන්ගේ තියෙන ශක්තිය? මේ සිවිල් වැසියන්ට තියෙන බය නිසා මේ විදිහට වහන්නේ. උඹලා ඔක්කොම පාරට බැස්සනම් එහෙම මුන් ඉවරයිනේ. කරුණාකර පාරට බහින මේක ඉවරක් කරන්න. මේ වෙන මොකද මේ? කාට බයද මේ? මේ මිනිස්සුන්ට බයයි. එතන පේනවනේ මේ 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 අරණිය කඩන්න බැරිද? මෙතනට මෙතන 1000ක් 2000ක් ආව නම් මේ ටික කඩාගෙන ඉස්සරහට යන්න බැරිද? ඇයි ගෙවල් වලට වෙලා ඉන්නේ? ආ මේක ඉවරයක් කරන්න ඕනේ නැද්ද? මෙතන ඉන්නේ හැම කෙනාටම මේ ඩීසල් පෙට්‍රල් ප්‍රශ්නේ ඇතිනේ. මෙතන ඉන්නේ හැම කෙනාටම මේ 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 බෙහෙත් නැති ප්‍රශ්නේ, කෑම නැති ප්‍රශ්නේ ඇතිනේ. කවදාද කන් දිවසනේ නැගිටින්න? මම ඒකයි කියන්නේ හැම වෙලාවෙම අවදි වෙන්න කවුරු හරි මේක පටන් ගන්න. මේ සාමාන්‍ය මිනිස්සු ටිකක් ඇවිල්ලා මෙතන පටන් ගන්න. දැන් එක එකගෙන් කෝල් ආවට අපි ඕල්ඩ බා වෙන්නේ උන්ට මේ ඔච්චර මේක හැමල් බුද්ධියංශේ. ගේ ඉස්සරහට යනකම් හොයාගන්න බැරුණා. ඒකේ පේනවනේ මොන වගේ මේ මේ දක්ෂේද අදක්ෂේද කියලා මේ රටේ ජනාධිපති. ඒක නිසා තමයි මෙතනට ඇවිල්ලා හැංගුනේ මිනිස්සු ඇවිල්ලා ඉවර වෙලා ගේ ඉස්සරහා එයාව මේ 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 උස්සන් යයි කියලා. මෙතනට ඇවිල්ලා හැංගුනේ. කරුණාකර මේක මේ මේ මෙතනට මම ආරාධනා කරනවා. අද එන්න. තව ටිකකින් එන්න. හෙට හරි එන්න. ඊට වෙලා දවස් 80ක් වෙන්නේ. ඔව්. ඊට වෙලා දවස් 80ක්. ගෝඨාභය රාජපක්ෂ. හෙට වෙලා දැන් දවස් 80ක් 30. දාගරිලා. අපිට අමාරුවක් නෑ ඔක උඩින් පැනලා එන්න. අපි මේ සාමාන්‍ය විදියට ඔකෙන් මේ පාරේ පයින් එන්න හැදුවේ. දාගරිලා ඔක. ඈ? බලාගෙන ඉන්නේ ඔක්කොම වෙලේදී. ඇතුළට